second mission. දෙදහස් දහාට වසරේ සමීක්ෂණ වාර්තාවලට අනුව ලෝකයේ ධනවත්ම මිනිසුන් 26 දෙනාගේ සමස්ත වත්කමත් ලෝකයේ දුප්පත්ම හරි අඩකගේ මිනිසුන්ගේ සමස්ත වත්කමත් එක හා සමානයි. මේ සම්පත් බෙදියාමේ විෂමතාවය වෙනස් කරන්න සමාජ ව්‍යවසායකයන් පෙරමුණ ගත යුතුයි. අද ඇත් පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයන් Jenika, Senani, Varushavitana, Panadura. Hi, Bhuvan. Mage nama Jenika Senani Varushavitana. Mama ave Kalutara district Panadura puravaren. Mage karmachala ave Kalamanakaruthuma Mr. Supun. Mage vyapare Senani products. Senani products කියන්නේ වසවිසෙන් තොර දේශීය නිෂ්පාදන තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ ෘතීම රසකාරක වර්ණකාරක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිම දෙයක් මගේ නිෂ්පාදන වල අඩංගු නැහැ. ඒක තමයි සේනානි වල තියෙන විශේෂත්වය. සේනානි products වල තියෙන විශේෂත්වය තමයි ඒක. මම ගොරක පේස්ට් එක මුලින්ම හඳුන්වලා දුන්නේ ලංකාවට මුලින්ම හදලා දුන්න ගොරක පේස්ට් එක මන් තමයි සේනාන් ප්‍රොඩක්ට්ස් ආයතනයෙන් කිසිම කල් තබා ගැනීම ද්‍රව්‍යයක් අපේ නිෂ්පාදන වලට අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේම මේ දැන් අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා ගොරක චට්නි එකක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ GMP තත්ත්ව සහතිකේ මම මේ වෙනකොට ලබාගෙන තියෙනවා. ඒ වගේම මගේ මම මේ ගම් වල ඉන්න දුප්පත් අසරණ තරුණියන්ට රැකියා විශාල ප්‍රමාණයක් මේ වෙනකොට බිහි කළා තියෙනවා. මගේ ව්‍යාපාර ඉදිරියට තවත් ව්‍යාප්ත කරගන්න ඔබතුමාලගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. මම මිලියන 5ක ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා. මට යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට අවශ්‍යයි. මම 10% කොටස් දෙන්න ඔබතුමාලට බලාපොරොත්තු වෙනවා. සම්පත් බැංකුවේ බලගැන්වීමෙන් ඔබ වෙත ගෙනෙන ඇත් පවුර දෙවැනි ක්‍රියාන්විතයේ සහයෝගිතා අනුග්‍රහය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් සහ සම අනුග්‍රහය හොරයිසන් සමූහ ව්‍යාපාරය. බොතුමිය දකින සමාජ මෙහෙවර මොකද්ද? සමාජ ව්‍යවසායකත්වය මොකද්ද මෙතනදී? මෙතන සමාජ ව්‍යවසායක රටේ ඉන්න තරුණ තරුණියන්ට රැකියාව ලබා දීම විශේෂයි. ඒ වගේම වසවිසෙන්තර දේශීය නිෂ්පාදන අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් වසවිසෙන්තර දේශීය නිෂ්පාදනය කිරීම කිසිම වසවිසක් නැහැ මගේ නිෂ්පාදනවල. රසකාරක කිසි දෙයක් මේකේ නැද්ද? කිසිම දෙයක් නැහැ. මේ ITI report තියෙනවා. මේ වලින් මේ කාර්මික තාක්ෂා ආයතනයෙන් මේ report අරන් තියෙනවා. මේ නිෂ්පාදන කිසිම දෙයකට කල් තියාගන්න රසකාර කිසිම දෙයක් අඩංගු නැති බවට මේවයි සහතික කරලා තියෙනවා. දැන් ඔබ කියනවා වසවිස නැති කියලා. ඉතින් ගොරකා මේ ඊගලන්ටත් වසවිස නැතුව හදන්න කියලා කියනවාද? ගොරකා ගස් දැන් ඔවා ගන්නෙ ගොරකා මේ ප්‍රොඩක්ට් එකනේ. ගොරකා නෑ, ගස් වලින් වටන ගොරක ගන්නෙ. ඔව්. ඉතින් ඒ ගහ කොහොමද දන්නේ වසවිස නැති? ඒ කියන්නේ දැන් නෙළුව ඔය මේ නෙළුව මේ ඇල්පිටිය ඔව් අකුර ඇස්ස ඒ වගේ කඳුකර ප්‍රදේශ වලින් ඒ තමයි මම මේ ගොරක ගන්නවිලා දී ගන්නෙ. සේල්ස් එකක් චාට් එකක් තියෙනවානේ. මේගලන්ට තමයි කරන්න ගොඩක්. ඔව්. ප්‍රධාන වශයෙන්ම කරන්නේ සුපිරි වෙළඳ සල්ලට. අපි අනෙකුත් සිල්ලර තොග වෙළඳ සල්ලට ඉතාම සුළු මට්ටමින් කරන්නේ. උනට අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ මට්ටමට යන්න. අපිට කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද මේ? දැන් මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවනි මේ මෙන්න මේ ගොරක පේස්ට් කප් එක. ඔව්. මේක ඇවිල්ලා 2009 හදපු ගොරක පේස්ට් එක. මේ අද වෙනතුරු තියෙන මුකුත්ම වෙලා නැහැ. මම ගන්නවා මේ රේෂියෝ ඇනලිසිස් කියලා කොළ දෙකක් තියෙනවා. ඒකේ වර්ෂ 2017 දී ප්‍රොෆිට් එක ශුද්ධලාභය පෙන්නලා තිනවා 138ක්. ඒ කියන්නේ 2017 මම මේකේ උපකල්පනය කරනවා මේක
ඇක්චුවල් ෆිගර් එක කියලා ෆෝකස් ෆිගර් එක නෙමෙයි කියලා ඇක්චුවල් එතකොට 2018 ඕක දැන් 140කට විතර වැඩි වීමේ ප්‍රවණතාවයක් තමයි ෆෝකාස්ට් එකේ පෙන්වන්නේ හරිද එතකොට ඒකමම ඔබතුමිය ඉල්ලන මේ 150ක ආයෝජනයෙන් කාරක ප්‍රාග්ධනය සඳහා 113 ආමාරක් වෙන් කරලා තියෙනවා එතකොට මට තේරෙන්නේ නැත්තේ අච්චර 140ක් විතර ප්‍රොෆිට් එකක් තියාගෙන කාරක ප්‍රාග්ධනය සඳහා 113 ආමාරක් වෙන් කරන්න ඕනේ ඇයි කියන එක ගැන ඒක මගේ මූලිකම ප්‍රශ්නේ මගේ දෙවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා මේකේ ඕකේ දෙවෙනි පිටුවට ගියාම රේෂියෝ ඇනලිසිස් එකේ සේල්ස් වලින් පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ තුනම ගත්තොත් එහෙම සම්පූර්ණ සේල්ස් වලින් 167ක් විතර වගේ ගොරක සම්බන්ධයේ තියෙන ප්‍රොඩක්ට්ස් වලින් විතරයි රෙවනියු එක තියෙන්නේ. හැබැයි ඒක ફોකස් කරලා මේ මාකට් එකට යන්නේ මෙතනටයි වැඩි වෙන්නේ කියන එක ගැන මට පොඩි පැහැදීමක් කරන්න. අපි මේ වෙනකොටවත් සුළු පරිමාණ වෙනද සල් වලට අපි ගිහිල්ලා නැහැ. ගොඩක් අඩුයි. අපි බැලුවොත් අපි 105ක් වගේ තමයි තියෙන්නේ. අපි නිතරම සුපර් මාකට් එකක විතරමයි තාම ඉන්නේ. රයිට්. ඉතාලම අඩු. ඉදකට අපේ සැලැස්ම තමයි කොමිස් නියෝජිත මාර්ගයෙන් දිස්ත්‍රික් 11ක තෝරගෙන ඒ දිස්ත්‍රික් 11ට මේ ඔය සිල්ලර සහ තොබෙවෙන් සල් වලට යන්න. ඒකට අපිට ඕන තරම් අවකාශ තියෙනවා. ඒක දැන් අපිට කරගන්න බැරි අපිට අවශ්‍ය කරන මේ යන්ත්‍ර සූත්‍ර අඩුයි. එහෙනම් අපිට මේ කැප ඕන තරම් ඉල්ලුම තියෙනවා. ඉල්ලුමට අනුව සැපයීම දී ගන්න බැරි කැපැසිටි එක අඩුවක් තියෙනවා. ඒක අපි යන්ත්‍ර වලට ඉල්ලන්නේ. අනිත් එක තමයි අපි මේ වෙද්දී අපිට මේ 2018 මාර්තු 31 වෙද්දී අපි ගාව අපිට ලෝන් වලට තියෙන්නේ ඔය RDB බැංකුවෙන් ගත්ත ලිය ඉසුර විතරයි. ඒ කියන්නේ අපි කාරක ප්‍රාග්ධනය අතින් කොච්චර සවිමත්ද කියන එක යටින් පේනවා. මොකද අපි කාරක ප්‍රාග්ධනය අතින් හොඳටම සවිමත්. මේ එතන මම පොඩ්ඩක් බාධා කරොත් මහත්තයා මේ කාරක ප්‍රාග්ධනය අතින් ඔබ සවිමත් නම් කාරක ප්‍රාග්ධනයට ඇත් පවුරෙන් එන ආයෝජනයෙන් කොටසක් විශාල කොටසක් 125ක විතර කොටසක් දල වශයෙන් වීදම් කරන එක මට පොඩි ගැටලුවක්. අපි ඉස්තිරියට බලාපොරොත්තු වෙනවා මේට අමතරව තව ආයෝජනයකට යන්න. ඒක තමයි අපේ ෆැක්ටරි එක අලුත් ෆැක්ටරි එකට යන්නේ. දැන්ට දීලා තියෙන තොරතුරු වල හැටියට මමත් හිතනවා ඔබ ආයෝජන අවස්ථාවක් ඉදිරි ඉල්ලන ප්‍රමාණය දැනට තියෙන ශුද්ධ වත්කම් වල සහ ව්‍යාපාරයේ ප්‍රමාණයත් එක්ක ටිකක් වැඩියෙන් තමයි ඉල්ලලා තියෙන්නේ අර එකම දේ ගුඩ්විල් එකට හරි මොනාරි එකට ඇඩ්ජස්ට්මන්ට් එකක් කළොත් ඇරෙන්න. දැන් සාමාන්‍ය මෙහෙම අපි හරියට මේක ෆයිනෑන්ෂලි බලන්න වෙනවනේ. මොකද ඔගොල්ලෝ තවදුරටත් අර මූලික ප්‍රාග්ධනය බලන් එනයි නෙවෙයි. එතකොට හරියට බැලුවොත් 5 මිලියන් ඉල්ලනවා නම් 10% වලට ඇක්චුවල් ඇසට් වැලියු එක තියෙන්න ඕනේ බිස්නස් එකේ ඇට්ලීස් 50 මිලියන් වත් මිනිමම්. හරි. නමුත් දැනට එහෙම බලන් ගියොත් ඒ ප්‍රමාණය නැහැ. නමුත් ඉන්වෙස්ටර් කෙනෙක්ගේ පොයින්ට් අපේ පැත්තෙන් ගත්තොත් අපි මේක සෝෂල් එන්ටර්ප්‍රයිස් එකක්ම කියලා හිතාගෙන අපිට දැන් බලන්නත් බෑ. මොකද මේක ඇත්තටම කියනවා නම් ඊට වඩා ගොඩක් එහාට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මට තියෙන ගැටලුව තියෙන්නේ ප්‍රධාන වශයෙන් තාක්ෂණයක පැත්තෙන් ඔන්න නොතින. කොයි විදිහයකද අපි ඒකට සාධාරණත්වයක් දෙන්නේ කියන එක. ඉතින් කොහොම වුණත් අර නිර්මාල්සර් කියපු තැන අධ්‍යයනය කළොත් හරියටම ඕගොල්ලන්ට දැනට තියෙන්නේ මම දකින්නේ ඔපරේෂනල් ඩිෆිකල්ටි එක. වර්කින් කැපිටල් එක සහ ඊට පස්සේ අර එක්ස්පෑන්ෂන් එකට තියෙන අවශ්‍යතාවය. ඉතින් මම හිතනවා මගේ පැත්තෙන් ගත්තොත් මම කැමති මේක සලකා බලන්න. හැබැයි මට මේ වෙලාවේ හරියට මේකට උත්තරයක් දෙන්න බෑ. මොකද මම මේක තව පොඩ්ඩක් ඕගොල්ලන් ඇවිල්ලා බලලා අධ්‍යයනයක් කරන්න ඕනේ. අර උපුල් මහත්මයා කියපු විදිහට මතු දිනක ඔබතුමීගේ ව්‍යාපාරය කරන ස්ථානයට අපි ඇත් පවුරෙන් ඇවිල්ලා මට ඒ විමසීම කරලා මට බලන්න කැමති. ඔබතුමී මේ දේ කරන්නේ කොයි විදිහටද? විශේෂයෙන්ම මගේ ප්‍රශ්නේ මේකයි. ට්‍රයල් ඇන් එරර්ද? එහෙම නැත්නම් මේ පිළිබඳව යම්කිසි ක්‍රමයක් අනුව කරන අධ්‍යයනයකින් මේ දේ ගොනු කරගන්නවද? ඔබතුමිය කරන වැඩේ තවත් ගොඩක් අයගේ S2 පහදා දෙන්න අවස්ථාවක් කරගන්නවා අපි. මොකද ගොඩාක් හොඳ අදහස් තියන අය ඉන්නවා. ඔබතුමියගේ උදාහරණයම හොඳයි.
අනිත් අයටත් අලුත් ව්‍යාපාර වලට එන්න ඒ වුණාට අපි ඉස්සරහට ශීඝ්‍රයෙන් ඉස්සරහට යන්න ඕන නම් අපි සැලස්මක් කරන්න ඕනේ ඒකට තමයි මම හිතන්නේ අපි ඔක්කොම සදීපෑදී ඉන්නේ ඔව් ඔබතුමින් ජය ප්‍රාර්ථනා කරා සේනානි මහත්මිය සුපොන් අද ඇත් පවුරට තම අනර්ග ඉදිරිපත් කිරීමක් ඔබතුමිය කරා ඇතුන් ඉතාම සතුටට අමන්දානන්දයට පත් වුණා. ආයෝජනයක් ලැබුණේ නැතත් අතිශය සාර්ථක ඉදිරිපත් කිරීමක් කියලා මට හිතෙනවා. ඔබතුමියට මොකද හිතෙන්නේ? ඇත්තට මට ඇත් පවුර කියන්නේ මේ රටේ විශාල සමාජීය මෙහෙවරක් මේ කරන. ඇත්තටම අපි වගේ ව්‍යවසායකන්ට නැවත බිහිවන ව්‍යවසායකන්ට විශාල සමාජ මෙහෙවරක්. මම ඒක හෘදයාංගම ස්තුතිවන්ත වෙනවා මේ වගේ සමාජ සේවයක් කරන එක ගැන. ඇත් පවුර වෙනුවෙන් ඔබතුමල්ල වෙනුවෙන් ඇත්තටම මේ රටේ විශාල සේවයක් ඔබතුමල්ල කරන්නේ. සේනානි වගේ ව්‍යවසායකවන්ට සමාජ ව්‍යවසායකාවක් හරියට ඉදිරියට යන්න උනන්දුව තියන අයට ඇත් පවුර තෝතැන්නා. ඔබ අතරින් කෙනෙක් කැමති නම් සේනානිත් එක්ක එකතු වෙලා මේ සමාජ ව්‍යාපාරයේ දියුණු කරන්න මේ සමාජ සුබලපෑම තව තවත් වැඩි කරන්න මෙන්න අවස්ථාව කතා කරන්න අපට අප සේනානි මහත්මියව ඔබත් සමග සම්බන්ධ කරන්න සේනානි මහත්මිය ඔබතුමීට ජයෙන් ජය බොහොම ස්තුතියි